ජාතික ජනබල වේගයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකීන්ගේ ජය තහවුරු කිරීම සඳහා ගාල්ල බද්දේගම නගරයේ පැවති ජන රැලියට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. රට හදන අපි එකට මාලිමාවට යන තේමාවෙන් ජන රැලිය සංවිධානය කර තිබුණා. ජාතික ජනබල වේගයේ නියෝජිතයින් කිහිප දෙනෙකුද ජන රැලිය ඇමතුවා. රටක් හදන්න බෑ නීතියක් නැතුව අපි පළවෙනියට හදනවා ලොකුද කුඩාද පක්ෂේද මාලිමාවේද ඡන්දය දුන්නද නැද්ද අදාළ නැහැ රටට එක නීතියක් සහතිකයි අපි හදනවා ඒක තමයි අපේ වැඩේ මේ රට විනාශුනේ වෙන මොකක්වත් නෙමෙයි ඔයාලගේ වැරද්දක් නෙමෙයි රටේ වැරද්දක් නෙමෙයි ගිනි කඳු පුපුරලා නෙමෙයි හිම මිදිලා නෙමෙයි බංග්ලාදේශයේ වගේ ගංගා දෙගොඩ තලා ගිහිලා නෙමෙයි මේ රට විනාශුනේ දේශපාලනය හින්දා ඒක නිසා අපි දැන් ඔයාලට මොනවත් කියන්නේ නැහැ මුලින් මැදිහත් වෙන්න කියලා ඉස්සෙල්ලා අපි කරලා පෙන්නන්නම් යවස් ගණනක් අපදුටු සිහිනේ සබෑ කරන්නට මිනිසෙක් නෙනවා සුවහස් නදවත් ගහනාරාවේ අසා සිටින්නට අපරට අධ්‍යාපනඥයින් එකතු කරලා අපරට අධ්‍යාපන ශාස්ත්‍රය වෙන්න ඕන නව පරිවර්තනයක් ගැන අපි කල්පනා කරනවා විශේෂයෙන්ම අපරට පාසල් පද්ධතිය කඩාවැටලා තිබින් විශාල පාසල් ප්‍රමාණයක ළමයිනේ පාසල් තියෙන ආසන්න වශයෙන් ගතොත් 118ක් විතර ළමයි 50ට අඩුයි ඉස්කෝල 118ක් ළමයි 50ට අඩුයි ඉස්කෝල තියෙන ළමයි නැතුව ළමයි ඉන්නවා ඉස්කෝල නැතුව දෙකම වෙන්න බෑනේ එක්ක ළමයි ඉන්න ඕන ඉස්කෝල නැතුව පිළිගන්න ඒතෝ ඉස්කෝල තියෙන්න ඕන ළමයි නැතුව ඒකත් පිළිගන්න පුළුවන් මේ පාසල් පද්ධතිය කඩාවැටලා තිබෙන්නේ තමන්ගේ ආසන්නම පාසල පිළිබඳ දෙමව්පියන්ගේ විශ්වාසය බිඳ වැටලා තියෙන්නේ ක්‍රීඩා පිටියක් නැති පාසල් විද්‍යාගාරයක් නැති පාසල් ළමන් අතර සාමූහික ක්‍රීඩා තරගයක් කරන්න බැරි පාසල් ළමයි 50ට වඩා අඩු එකිනෙකට සාමූහික ක්‍රියාකාරමක් කරන්න බැරි පාසල් එකට ළමයිට ට්‍රිප් එකක් යන්න බැරි පාසල් මේ පාසල් වල ළමයි දාන්නේ නේ එහෙනම් මොකද වෙන්නේ හැම අම්මම කල්පනා කරන හොඳ පාසල තමයි දරුවා දාන්නේ ඉතින් පාසල් විශාල පද්ධතියක් කඩාවැටලා තිබෙනවා අපි මේ පිළිබඳ විධිමත් සමීක්ෂණයක් කරනවා පාසලෙන් පාසල අපි පහුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ක සාකච්ඡා කරා පාසලෙන් පාසලට ගිහිල්ලා හැම පාසලක ඇති විතිමන තත්ත්ව පිළිබඳව බලන්න ඕන ඒ පාසල දියුණු කරන්නේ කොහොමද ඒකට අවශ්‍ය පාසකම් මොනවද කියලා අපි සැලසුම් මදලා දියුණු පාසල් පද්ධතියක් අපි නිර්මාණය කිරීමේ වගකීම බාර අරගෙන තිබෙනවා දරුවන්ට අධ්‍යාපනය එනිසා මොකද්ද මේ කරමින් තිබෙන්නේ මේ කරමින් තිබෙන අන් කවරක්වත් වෙවේ ලංකාවේ පළමු වතාවට රට ගොඩනගන ජනතාවගේ ප්‍රශ්න විසඳන ආණ්ඩුවක් මෙතරකල් ආණ්ඩුව හදුව තමයි හැබැයි ආන හැම ආණ්ඩුවකම උනේ රට කඩා වැටුණා ඒගොල්ලෝ දියුණු වුණා ඕක තමයි දශක ගණනාවක් ආණ්ඩුවලින් වෙච්ච ප්‍රතිඵලය මේ ආණ්ඩුව තමයි මේ රට ගොඩනගන ආණ්ඩුව මේ ආණ්ඩුව තමයි ජනතාවගේ ජීවිත උසස් කරන ආණ්ඩුව